me ke me tiene a Chipro amma Chipro kiyanne Cyprus kiyanne eka kiyanne man Cyprus wala dinne nai Italy ne meida Italy Rome ne meida dinne Cyprus wala da Chipro tamanne kohomari Chipro walin dan athul wenawa mama athul wela mama yanna ona tarana note karaganna ona meka ratu paata line eka mama yanna hitan inne inna balan amethin Chipro hari dan man inne metana metana indala Termini gianang, termini waling, mata kolosium mekete anna pula, mang kolosium mekin tama patangan nih nang. Hari, termini walte gia, termini wal nilpat lain nih kedekak gia mang kolosium. Hari, ini nang api, Roma sancare patangamu, Roma kolosium bari. Wana mang yana ma, nda mang, tiga tiga dana, pom pom, hari, hari, yang tiga tiga sil luna, ikolah hati spahai. Anang ni na walte mepete.
ඒකෙන් පුදුමාකාර කල්පනාකින් මම මේ ඇවිදින්නේ හැමතැනම කැමරාව හයියෙන් අල්ලගෙන තදින් අල්ලන් ඉන්නේ අපි. මේ තමයි ස්ටේෂන් එකේ එළියේ තියෙන විදිහ. ලොකු ගල් තාප්පයක් තියෙනවා අයිනේ. පරණම් පරණ ගල් තාප්පයක් වෙනවා මොකද අනුරාධපුරයේ වගේ තමයි අපි හැමතැනම පරණ නටමුන් වල ඉවරයක් නැහැ රෝමය. රෝමය හැමතැනම තියෙනම පට නටමුන් දෙකක්. දැන් මේ ස්ටේෂන් පේන විදිහ මේ තියෙන මගේ ඉස්සරහා ස්ටේෂන්. දැන් මේ තමයි බස් හෝල්ට් එක. 75 බස් එකක් ආවා. නගින් බස් එකට. හුඟක් අය පයින් යන ස්ටේෂන් මේ ඉඳලා මේ ලස්සන ගොඩනැගිලි රෝමය. බස් එක යන ගමන් පේන විදිහ. වව්. රෝමය පුරාම තියෙන්නේ හැමතැනම ගොඩක් පරණ ගොඩනැගිලි. බලන්න බස් එක යනකොට පාරේ පැත්තේ මේ වියා කාවුරු කියලා මේ පාරට කියන්නේ. පාර දෙපැත්තේ තියෙන ගොඩනැගිලි හිතා පරණ ඒවා ගොඩක් පරණ ඒවා. අවුරුදු 100 ගණන් පරණ ගොඩනැගිලි මේවා මේ. මේ සමහර ඒවා 1 2 3 4 5 තත්තු 6ක 7ක උස ගොඩනැගිලි තියෙන්නේ. සාමාන්‍ය එකම ලෙවල් එකේ ගොඩනැගිලි. හැම එකම මාර පරණයි බලන්නකො. හරි. කොලොසියම් එක ළඟට ආවා. මේ තියෙන්නේ රෝමේ කොලොසියම් එක. රෝමේ තියෙන වැදගත්ම ස්මාරකය තමයි කොලොසියම්. කොලොසියම් එකට ඇතුළෙන් ලොකු පෝලිමක් තියෙනවා වගේ. ඇතුළෙන් මට පේනවා සෑහෙන සෙනගක් යනවා. අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා නේද? සෙනගෙනවා යනවා. බලමු නේද? ඇතුළෙන් තනින් අපිට ඇතුළෙන් දෙයිද? මේ ඇතුළේ ඉන්න සෑහෙන සෙනගක් නේ. කට්ට බලන්න ඕනේ මෙතනදී ගිහිල්ලා. කොලොසියම් එක ඇතුළට යන්න ඕන මොකද ඔයාලට ඇතුළ පෙන්නන්න එපේ. ඔයාලා දන්නේ නැහැ නේ කොලොසියම් එක ඇතුළ කොහොමද කියලා නේද? මට පිටා. හරි සරි. යනවා ඇතුළට මෙතනින්. Scusa, devo comprare biglietto? E... Ah, devo fare online. Si può fare anche subito? Non so, provo a controllare. Allora, là c'è un pannello con le informazioni. Ok, di là? Va bene, grazie. Oh, online apply කරන්න ඕන. එහෙම apply කරලා අවසර ලැබුණොත් විතරයි යන්න පුළුවන්. අයියෝ. එහෙම නොත් යන්න බැරි වෙයිද? හරි හුට පටයක් එහෙම නොත් නේද? දැන් මොකද කරන්නේ? ඉතින් මට කොලෝසියම් එක ඇතුළට යන තව පැය දෙකක් තියෙනවා. මේ පැය දෙකක් මෙතන රස් වෙනවට වඩා මං හිතුවා මං ඒ ගත්ත ටිකට් එකේම මට පුළුවන් මෙන්න මේ ප්‍රදේශයට ඇවිදින්න. ඉතින් ඒ ටිකේ ඇවිද්දා නම් හොඳයි කියලා හිතනවා ඒ කාලේ. මේ තියෙන්නේ ඒ කොලෝසියම් එක ළඟ තියෙන ප්‍රධාන දොරටුව. මේකත් ඓතිහාසික කිහිපයක් නැහැ රෝමේ තියෙන. දැන් මම පටන් ගන්නම් ඔයාලට රෝමය කියන්නේ මොකක්ද කියලා රෝමය ගැන විස්තරයක් කියන්න. මොකද අපේ හුඟක් ඉගෙන ගන්න ළමයින්ට නැත්නම් රෝමය ගැන දැනගන්න කැමති අයට රෝමය ගැන කියන්න දේවල් තියෙන ප්‍රමාණය වචනෙන් විස්තර කරන්න බැරි තරම්. ඒ තරම් ගොඩක් රෝමය ගැන කියන්න තියෙනවා. නමුත් මම ඉතාම සැකෙවින් ඉතාම කෙටියෙන් ඔයාලට රෝමය කියන්නේ මොකක්ද මම මේ ඉන්නේ කොතනද කියලා දෙන්නම්. ඒ මං කියපු තැනට ඇතුල් වෙන්න තියෙන මෙන්න මෙතනින් මං හිතන්නේ මිනිස්සු යනෝ පේන්නේ මේ පැත්තට. අපි ගිහින් බලමුකෝ. මේ දොරත් හරි ලස්සන එකක් මේ බලන්න. මේකේ තියෙන මේකෙත් හරි ලස්සන නිර්මාණ ගොඩක් තියෙනවා. මේකෙත් තියෙන සුපුරුදු රෝමේ තියෙන මූර්ති ගොඩක් වටින මූර්ති ලස්සන මූර්ති ගොඩාක් තියෙන කෙනෙක්. අතන මේකක් මේ පුදුම විදිහේ කලාත්මක නිර්මාණයක්. මේකත් මේ දොරටුවක් වුණාට මේ දොරටුවේ තියෙන සියල්ල කලා නිර්මාණ. බලන්නකෝ හරි ලස්සනයි නේද? කොලොසියම් එක ළඟමයි මේක තියෙන්නේ. කොලොසියම් එකට ඉස්සරහින්
Mitende kolose mi glassen da pena hari mi lassana mar emo pintura ganna kolose mi ga dawasa kara man hitanne photo laksha kiyak gannada me wage sthanayak neida hita ganne ko duma akara deval loke sanchare karana kota yanna tinthi wedagathma tan thamai meva hari dan bang atuluna rome Pernama natamun tiyana pradesha eta me pradesha eta kiyala kiyanne Foro Romano kiyala eka pattakata kiyenawa meken anith pattata kiyanne Palatino kiyala. Ithin me Palatino kiyana tana thama man thoragatte wala Rome pilibandawa apite kiyala denna. Dan me peena godanagili methin me patan gannakota thiyena kotasa me me danata avurudu 1800 kalin tibichcha godanagili wala natamun. Mewa Kristu warsha deweni siyawase godanagili thamai methana tiyenne. Ta udata giyahama thiyena itada paraneya. Dan මේ මෙතන ඇතුළු වෙන කොටම තියෙන මුල්ම ටික තමයි මේ. ඉතින් ක්‍රිස්තු වර්ෂ දෙවනි සියවසේ කියලා කියන්නේ දැනට අවුරුදු 1800කට කලින්. මේ සියල්ලම අවුරුදු 1800 මේ පලතිනෝ. පලතිනෝ පලතිනෝ කියන එක පැත්තට තමයි මම යන යමින් ඉන්නේ. Ikan dan tahu rute dua satu tiga kali tibitnya kodenya gili kodenya gili berarti kan awas sih sama ini dan apa yang berada puri hemat ya hamat itu tiennya sama lagi suara para ini siapa sih tiennya dewi siapa sih tiennya bahasa hingga kewa hebat parane meva sama ini pasti sanskerne bela ah itu nanti nanti tiennya oli gede nih ini bahan itu oli bahat tiennya oli sih ini bahan itu oli ini putri oli wow Iya mas, itu hari kehenan dayang apne tini misrahar tawa evide gini amu, mangu air kian na, Rome kian, mukadde kila Roma purane. Jadi ini hamat anu gahalati no, wister, ini bala pertama yang nanti ini, ini kian ini dor dor tuak, ini atuh ini tanak, Kristu warsha 40 nami Kristu wasya atlis namanya kalau kayak ane, kayaknya Kristu wasya kayaknya anak domina kayaknya aurdu patangga terpas sih, kalau ini siwa saya tulis aurdu panah terpas sih, bihwic cekak nih, hadapui kak nih, Kristu wasya atlis namanya, ini kayaknya rata karena kaling penuh berat ada apa nai, hari itu aurdu Kristu wasya atlis namanya gua ham aurdu dah aurdu dah agak itu parnai mereka, nih maharus segas Hari laksana ini area ek. Hari laksana area ek. Ini barang gudak Rome natabun. Sekian maha wisala kalayak pura para saturangge itu pas me aige mati bicara tuli itu sih gatun evagi evain maha wisala vinasa siddha velatun tamat gudak itu velati ya itu nih keharum wasana apa ketemu mungkin nama mara wasana apa nih mikir gudak kita ini lagi ini kemeri dia pita tamat balan hari salah gudne gini karena kita akan lebih terus salah gudne gini maha gadul gudual nih itu Saat saya kayaknya Kristus wajib dewi sih ya, waktu kira lagi ane, demi me gudna gili dekka, kamu harus langkah mudah mata kuin nih. Mata naik kamu mata kuin apa? Mata kuin nih, apa polon naru itu nih parakram bahu rajungi maliga. Langkah mama dan tharming maliga ke kota Sitrulati langkah parakram bahu rajungi maliga, wasing hendini nih tena diterai. Habis ekat dolos sini sih ya wasi. Ikannya aurdu atasi ya paran, namun mewa aurdu අවුරුදු 1800ක් පරණයි. කියන්නේ අවුරුදු කියන්නේ පාරක්‍රම බහව රජ්‍ය මාලිගාවට වඩා තවත් අවුරුදු 1000ක් පරණ ගොඩනැගිලි තමයි මේ වළමේ දකින්නේ. හිතන්නකො නේද? ඉතින් අපේ ඇත්තම අපේ හරි කනගාටුයි මට හිතනකොට මොකද අපේ පාරක්‍රම බහව රජුගේ
අපි පරාක්‍රම බහරජුගේ මාලිගාවෙත් මෙච්චරම හොඳට ඉතුරු වෙලා නැහැ ගොඩක් දේවල්. බොහොම ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් දුක හිතෙනවා එහෙම හිතුවාම මොකද ඒ ටික අපිට හරි වටිනවා. ඉතින් අපේ තියෙන ටික උනත් වටිනවනම් හුඟක් වෙලාවට අනේ මන් දන්නේ අපේ පරසතුරු මහා ජල්තර පරසතුරු නේද? උන් විනාශ කරනවා කියන්නේ ආයෙ සෙල්ලම් විනාශ කිරිල්ලක් නේ විනාශ කරලා තියෙන්නේ. දැන් මේ වෙහෙම නේ මේවයි කොච්චර යුද්ධ තියලා තියෙනවා දැන් ලංකාවේ අපේ ඇතුලේ රට ඇතුලේ තියෙච්ච යුද්ධ වලට වඩා මහා බිහිසුණු යුද්ධ තමයි මේ රෝම අධිරාජ්‍යයත් එක්ක ලෝකේ තිබුණේ. ඉතින් මේ ඒවාගේ යුද්ධ වලින් තමයි මේවා මේ තරමට හරි විනාශ වෙන්නේ නැත්නම් නමුත් එහෙම විනාශ වෙලත් මේවා මෙහෙම හරි රැකිලා තියෙන එක මේ ඉතුරු කොටස් මහා විශාල මේ තාම පටන් ගත්ත විතරයි ඈ බලන් පිටින් ඇවිදගෙන ගිහලා මේවා නම් මේ අලුතින් හදපු පඩි පෙළ ගැන පැරණි පඩි පෙළම අලුතරියා කරලා ඔය මේ සියල්ලම UNESCO ලෝක උරුම. ඉතින් ඒක නිසා UNESCO අනුමැතිය ඇතුව ඒ නියම ක්‍රමවේදයන්ට අනුකූලව තමයි මේ මේ රිපයර් වෙන්නේ. ඉතින් බලමු ඉස්සරහට ගිහලා තව නේද. මේ හැමතැනම ඔලිව් ගස් තියෙන්නේ. මාර ඔලිව් ගස් තෝගයක් අම්මෝ ඉවරයක් නැහැ. ඔලිව් ගස් ලක්ෂ ගණනක් මම දැක්ක දැන්. ඒ ගස් වල හැම එකම ගෙඩිත් තියෙනේ මැදකට. මාර ඔලිව් තෝගයක් තියෙන්නේ. ආ වාව්. මේක තවත් ලස්සන තැනක්. ෂා. අම්මෝ මාර ලස්සනයි. මෙහෙම තංගි තුරලා තියෙන කොච්චර වටනවද නේද? ඉන්න බලන්න. ෂා. මේක නම් බලමු. රජ මාලිගාවක. මට සිරි. කියලා වැඩක් නැහැ නේ. හරියට මහ විශාල ගොඩනැගිල්ලක් මාලිගාවක ඇතුළේ කොටස මේ. මේක මහා වහලක් තියෙන්නේ නැති. මේ බලන්නකෝ. ඔයාලට දැන් තව දෙයක් මතක් වෙන්න ඕන. මම මේ දේවල් මතක් කරලා කියන්නේ ඔයාලට. මොකද එතකොට ඔයාලට අනුමාන කරන්න පුළුවන් නිසා. පොළොන්නරුවේ තියෙන මෙහෙම එක මෙහෙම තැනක්. යම් තරමකට මේ විදිහේ තැනක්. ඔයාලා මතක් කරන්න පොළොන්නරුවේ සාමාන්‍යයෙන් අපි ඔය ගල් විහාරයේ ඒ දේවල් බලන්න යන පැත්තේ නැතුව ඒ නටමුන් තියෙන එහෙම මේ සාමාන්‍යයෙන් අපි හබරණ පාරේ ඉඳලා ගියාම මිනිනීරි පැත්තේ ඉඳලා ගියාම දකුණු අත වම් අත පැත්තේනේ මිනිරි පැත්තේ ඉඳලා ගියාම වම් අත පැත්තේනේ ඔය අපි බලන නටමුන් සියල්ල තියෙන්නේ නේද? ඒ කියන්නේ අර රංකොත්ත හේර ඒ සියල්ල තියෙන්නේ. එතකොට පරාක්‍රම බාහු රජුගේ මාලිගාව. නමුත් තව ටිකක් ඉස්සරහට ගියාම පොඩි පාලමක් තියෙනවා. පාලම ළඟින් දකුණට හැරුවාම ඒ කියන්නේ පරාක්‍රම සමුද්‍රයේ පැත්තට හැරුණාම ඒ ගිහිල්ලා ආයි දකුණට හැරුණාම තියෙනවා ටිකට් කවුන්ටරයක්. ඒ කියන්නේ අපේ පොළොන්නරුව මියුසියම් එක තියෙනවා. ඒ මියුසියම් එක පහු කරලා ගියාම තියෙන කොටසක් ඒ කොටසට හුඟක් අපේ ලෝකල්ස්ලා යන්නේ නැහැ. හරි අපරාධයක් ඒක. ඒ කොටසේ තියෙනවා ගොඩාක් ලස්සන දෙයක්. එකක් ලස්සන පාර්ලිමේන්තුවක් තියෙනවා. ඒ කියන්නේ නිස්සංකමල් අරජුරුන්ගේ මට මතක හැටියට ඒ පාර්ලිමේන්තුවක් තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න ඕන තැනක්. ඒකේ තියෙනවා ඒ පාර්ලිමේන්තුවේ මම රෝහිඳන් කියන්නේ ලංකාව ගැන ඒවන මොකද ලංකාවේ තුඟක් එහෙම මේ දන්නේ තියෙන්ද? ඒ දැන් අපි සාමාන්‍යයෙන් පරාක්‍රම බහු මාලිගාව ළඟට ගියහම ඒ මාලිගාව ඉස්සරහ තියෙනවනේ පැරණි පාර්ලිමේන්තුව කියලා එකක් පරාක්‍රම බහු රජුණගේ පාර්ලිමේන්තුව කියලා එකක් අර සිංහ මේ දෙකක් තියෙන පුදු නගින්නේ නේද? නමුත් ඊට වඩා ඒකත් ලස්සනයි නේද? ලස්සන දෙයක් තියෙනවා. ඊට වඩා වැදගත් එකක් තියෙනවා මෙන්න මේ මං කියන තැන. ඒක නිසංගමල රජුණගේ කියලා කියන්නේ ඒකේ තියෙන වැදගත්කම තමයි ඒකේ තියෙනවා ඇතුළට ගියහම වැව අයිනෙම තියෙන්නේ ඒ කුණුණු වල පැරණි අකුරු වලින් ලියලා තියෙනවා. එහෙනම් සිංහල සාමාන්‍ය කියවන්න පුළුවන් ඒවා අපිට 12 වෙනි සියවසේ 13 වෙනි සියවසේ අකුරු අපිට යම් තරමකට අකුරු තේරෙනවා. ඒ හැම කණුවකම ලියලා තියෙනවා කණුව ළඟ ඉන්න ඇමතිවරයාගේ නම. කියන්නේ මොන ඇමතිද මොන නිලයේ තියෙන පුද්ගලයාද මේ කණුව යට කියන්නේ මෙතන මේ ආසන පනවල තියෙන කාටද කියලා ඒ කණුව ලියලා තියෙනවා. මතක තියාගන්න හරිම වැදගත් එතන. ඉතින් මම එතන මතක් කරේ ඒක කියන නේ නාරි මම මතක් වෙච්ච නිසා මම මේ කිව්වේ මොකද හුඟක් අය දන්නේ නුවරදීම යන්නේ එතෙන්ට. හැමෝම යන අර පැත්තටත් යන්නේ නම් නුවරදීම පොළොන්නරුව යනවා නම් ඒ මම මේ කියන තැනටත් යන්න. ඔය ඒ ළඟම තියෙනවා ඒක පිටිපස්සෙන් ඒකට කියන්නේ අධිකරණ ගොඩනැගිල්ලක් වගේ එකක් කියලා තමයි මම හිතන මට මතක හරියට නම තියෙන්නේ. අන්නේ ඒ ගොඩනැගිල්ල තියෙන නටබුණු ටිකක් මේ වගේ. මෙන්න මේ විදිහේ කණු අතරින් තියෙන මෙච්චර ලොකු නෑ මෙච්චර විශාල ප්‍රදේශයක් නෙවෙයි මේ වගේ හතරෙන් පහෙන් පංගුවක් විතර තමයි. නමුත් ඒ වුණාට ඒ තියෙන කොටසේ තියෙන මෙන්න මේ වගේ ගොඩනැගිල්ලක නටමුන් ඒ නටමුන් ටික හරි වැදගත්. මොකද හේතුව ඒ නටමුන් වලින් අපිට බලන්න පුළුවන් සාමාන්‍ය ඒ කාලේ අධිකරණ ශාලාවක ස්වරූපය. ඒ අධිකරණ ශාලාවක තිබිච්ච දේවල්. එතකොට ඒකේ මෙහා කෙළවරේ ඒ කියන්නේ වැවපැත්තට වෙන්නේ කෙළවරේ තියෙනවා ඒකේ අධිකරණ ශාලාවේ වැසිකිලි පවා තියෙනවා.
Anuradhapura yanawa Polonnaruwa yanawa me hama tanaka yanawa namuth minissu meyo balanne hama tanama gihilla aagamika watawan sidu karana tan walata vitarak gihilla ekena ape pauranika puravidyatmaka dewal balanna ape kattiyage unanduwak naha mokada man danna taramin gokkai yanne naha eyo balanna aagamika wedagathkamak thiyena nan etenta yanawa namuth me aagamika wedagathkamak nathi unata da wedagath puravidyatmaka dewal ithin loke pitrata wal wala dewal mage video walin wala balanawa puluwan kattiya ewillath balavi namuth lankawith balanna dewal thiyena mataka thiyaganna eka Hari, bete udah teh anak pulua, udah gila pak, udah tergila ham manghita nih, ada kalian dek ke hole dek, ini tuh ada laksan ke balan pulang kita, sih, ini kita nanti ini, four orang manu natamun, ah ini bagian kami tanam mau esekili pasukan tiro ban, kocir batin ada kira ini deh, itu ham pilih sudah esekili pasukan dia nusam pun mau milih, ikut udah kuatin dia, kamu kode mang harima asai ini, minisungi awas tawe angin mereka ti hitan pramana itu, hari kuatin ada kek. Ngitin arah mangkalin penuweki dun dala balan kuda pene widi wolle ka habita isra ka widi ginia itini romulus patangga teraja krame ya awudu desi hatali satrak dakwa di wena ikan kristu puru hatsuya panas tuni patangga teraja itin romulus merenwa romulus game pas romulus ke ilangke kena enawa namut me raja krame ewi di herme kena romulus ke raja dani krame awudu desi hatali satrak giat pas se krame atubara juru marala aimat wenas widi raja dani krame akhade enawa Isi meke dewi watau tunggu nih watau widi itu waring wara wenas suwi tamai Roma di raja good nagi ini itu Roma adi raja digin di ketemu loke biapte nih patangan nih ego lo hunkak teng ya tat kerjaan nih usaha kerjaan nih ikan hunkak kayak terus ya tat kerjaan nih ego lo lo hunkak teng itu Roma di raja kini ke behave ini waring wara evil lah unna yam tenek dia nih wa Wala api hamum dan kene gi nama kiyone tenete. Wala api hamum hunda tahala tiyene kene gi nama kiyone tenete nama Roma di raje ilange piyewara. Piyewara gudak kert passe. Mami serem kian nian nam kodo Roma di raje gi nister kian giot teme ki wera kara gan beke mang itam ke tiemi gana gana lama intai sama ane meke nam duit kena ete ke tiemi tae mam meke yani. Mei katau kia gini natur turi mei deka putena mei pena wanaida mei monada galtikak polo waka mei tina polo waka galtikak mei galtik ita mishe shai mei gudak mishe shai galtikak mei ka loke tiena ita mei perime polo waka kotsak ita mai wala hemomo dana kini tawa dana mei kia nigi dana kina nai vini kini ita mei niro wala hara tina mei rome gini gani ti niro widana wina wada nai kara kila Niro Vina hadirin karena gedar tuh cerita na, ya agi follow tamai meti ini. Metni nanti mai Niro, ya selain dahlat ini, Niro Vina hadirin kalau tuh ini, rumah ini kan itu, metni dah. Niro karena magi video yang kemarin meter kali itu tahu kata apa kyuwa, loketa ice cream hua agat Niro kira. Niro tamai mulim loketa ice cream kian sankalpe ya ice solat mie pani dahala. Kan skandu gula tiyana alps skandu eti ice walata mee pani dala e mee pani eken ice kala tiyana mee pani dala ithin eken tamai ice cream bihune ithin eka man mage vena video ekata oyalata kiyala dunna rome ini ganiddi niro vina wadana karana niro ge maligawa tiyichu tan dana dan man me oyalata pennanne metana tiyichu niro ge maligawa me polowe hama tanama tiyenne oliu gedi dan me man ewidagena yanakota me mata paagenne oliu gedi Mungkin ini hematnya mau olive gas tiennya, ini olive gas sel gedi ini lah, ini olive gedi ini nak kalle, ini tinggal gedi ini lah, ini hematnya ini baran, ini hematnya olive gedi, ini tinggal olive kian kocar ganang daya dene ide, ecer miladi ke olive api pag pag ya nama ini, ini olive gedi tiennya laksa ganak ini, undemu rasam rasa olive gedi, ini meva, ini terang, ini tanah kok,
Deng oliu gini kan andil oliu kan naik itu kehi teh ini deh oliu tel kelekan langka itu a mila dikade ya itu meh ini oliu wound tanah laksa koti gana kari deh itu dem mami in tena mulu loketama itu am wedagat wacaning kian beri tarang wedagat tena. Ekat he tu tamai meten te kian ni Capitol Hill kiala. Capitol Hill kiu ham deng wala tu luatin mana Capitol mukaddi. Wala dana wade. Loke agnuwara kata Inggrisien api kianne capital kiala. Loke agnuwara kata capital kian nama bihune. Loke wate sudan teka me dengin tena. Me katamai Rome nagare madde tiyena cuttak usa tena. Kian me kacuti usa podi kandu getiak. Hari de dema me kandu geti naga genawe kian saka kuri dina. Loke nagila ne cuti kak. Iting capital hill kianne tena. Loke prasiddha veima ikka tamai Rome prasiddha venna patang gatte. Eken Rome kathawa patang ganne menne me Capitol Hill kiyana tanin. Api Lankawe Rome gana danaganna kemathi, Rome gana igena ganna kemathi ayata wedagath wena godak thoruthuru ada me video ekeng oyalata danaganna puluwan. Itin api Capitol Hill eke ewidigena yana athare e katha katha karamu. මේ මං ඇවිදගෙන යන කැපිටල් හිල් එකේ මේ ප්‍රදේශයේ පළවෙනි ජනාවාස බිහි වුණේ මීට අවුරුදු 10000කට කලින් කියලා කියනවා. ඒ කියන්නේ රෝමයේ මුල්ම ජනාවාස අවුරුදු 10000කට කලින් පටන් ගත්ත කියලා තමයි කියවෙන්නේ. මේ මේ ස්ථානේ මේ මං ඉන්න ස්ථානේ. එතකොට මේ ජනාවාසය සාමාන්‍ය සුළු ජනාවාසයක් විදිහට ඒ කියන්නේ ජනාවාස කිහිපයක ප්‍රධාන මූලස්ථාන විදිහට පැවතිලා තියෙන ක්‍රිස්තු පූර්ව 1400 දක්වා. ක්‍රිස්තු පූර්ව 1400 කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 2100 නෙමෙයි. එතකොට ක්‍රිස්තු පූර්ව 1400 කියලා කියන්නේ අවුරුදු 2000ට එකතු කරන්න තව 1400ක්. ඒ කියන්නේ අවුරුදු 3400කට කලින් වෙනකන් තමයි අවුරුදු 10000කට කලින් තිබිච්ච ජනාවාසය මීට අවුරුදු 3400කට පෙර වෙනකන් මේ ස්ථානයේ සාමාන්‍ය ජනාවාසයක් විදිහට තිබිලා තියෙනවා. එතකොට ක්‍රිස්තු පූර්ව 1400 දී තමයි මේ ජනාවාසය ටික ටික වැඩි දියුණු වෙලා මේ ජනාවාසය ටික ටික වැඩිපුර ව්‍යාප්ත වෙලා මේ රෝමයේ කියන නගරේ බිහි වෙන්නේ. නමුත් ඒ කාලේ මේ නගරයට කිව්වේ රෝමයේ නෙවෙයි. ඒ කාලේ නමුත් ඒ කාලේ මේ නගරයට කිව්වේ රෝමයේ නෙවෙයි මේ කැපිටල් හිල් කියන හා සමගාමී වචන තමයි කියවෙන්නේ නැත්තේ. ඉතින් එතකොට මේකේ තියෙන ඊළඟ වැදගත්කම මේ කැපිටල් හිල් වලින් ආරම්භ වෙච්ච ඒ කියන්නේ කැපිටල් කියන නම ලෝකෙට ආපු මේ නගරේ වැදගත්ම චරිත කීපයක් තියෙනවා ඉතිහාසය සඳහන් වෙන. නමුත් මේවා මේ චරිත නැත්තම් මේ කතන්දර හුඟක් අය මිත්‍යා ප්‍රබන්ධ විදිහට සලකනවා. ඒ කියන්නේ අපේ නිතරම ඉතිහාසය කතා කරද්දී ඉතිහාසය ගැන කියවෙනකොට සැබෑව යටත්පත් කරගෙන යම්කිසි මිත්‍යාවකුත් එළියට එනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි උදාහරණයක් මොකද්ද ගන්න එකට මම ඉතින් මේ රෝමයේ සම්බන්ධ කියවෙන මිත්‍යා කතාව මම කියන්නම් ඔයාලට. නමුත් ඒ කතාවට සමගාමී වෙන ලංකාවේ උදාහරණයක් මට ගන්නවා නම් කියන්න වෙන්නේ සිංහබාහු කතාව. කියන්නේ සිංහයෙක්ගෙන් බිහි වෙලා ඔය කතන්දරේ වල දන්නවෙ නේද? එතකොට ඒ සිංහබාහු කතාවේ දැන් කියන්නේ අපි දැන් අපි හැබැයිම අපි සිංහලයේ කියලා කියන්නේ සමහර අය කියනනේ මේ සිංහයාගේලේ කියලා නැත්නම් ඒක එහෙම යන්නේ සිව් හෙලේ කියන එක තමයි සිංහලයේ උනේ. මේක මේ අර මහාවංශ ලියනකොට කරපු අත්තරදීන් රසකින් කත්තාය මේ සිංහලයේ කියන එක සිංහයාගේලෙන් එනවා කියන කතන්දරේ. ඉතින් ඒක කිසිත් මේක කතාවක් නෙවෙයි. ඒක ඉන්දියාවේ අතීත ඉන්දියාවේ තිබිච්ච ජන කතාවක්. ඒ කියන්නේ මේ සිංහබාහු කතාව ඇත්තටම ඉන්දියාවේ ජන කතාවක්. නමුත් මේ ජන කතාව අපේ බුදුන් වහන්සේත් එක්ක සංසන්දනය කළා. බුද්ධ කාලයේ එක සංසන්දනය කළා. ඒ බුද්ධ කාලයේ ලංකාවේ සිංහල ජාතියට එකතු කිරීමේ අවශ්‍යතාවය මත ඒ මහාවංශය ලියනකොට ලියපු දේවල් තමයි ඒ. නමුත් ඉතින් ඒක ඉස්සරහට යනවා ඒවා. නමුත් ඒකෙදී හැබැයි අපි මතක තියාගන්න ඕනේ දැන් මේ රෝමයේදී ඔයාලට දැන් ඉන්ටර්නෙට් එකේ ගහලා බලුවත් පේනවා රෝමයේ ගැන කියවෙන කතාවලදී ඒගොල්ලෝ කෙලින්ම මිතොලොජි කියලා කියනවා ඒක. කියන්නේ මේ මිත්‍යා කතා කියලා කියනවා. දැන් ඔය රෝමේ ගැන තව ග්‍රීක මිත්‍යා කතාවක් තියෙනවා. ඔයාලා දන්නවා ඔය
Paladan ahala thiyewe Trojan asraya kiyala ekak kiyanne neida? Eka Trojan kathawat Greek mithya kathawak widiyata thamai salakanne. Ethoda ewa kelima mithya kathawa kiyala kiyenawa. Namuth api samahallawata me singha bahu kathawa mithya kathawak kiyala kiyanne naha. Api kemathi naha ema kiyanna. Api kiyama nithrama kemathi ewa attata una kiyala hithanna neida? Hari kohoma hari kamanne. Ithin Rome sambandha mithya kathawa thamai me dan man kiyanna hadanne. Ithin me tiyenne me Capitol Hill eke ඉහළම කොටස මේ තියෙන උඩම කොටස මේ සියල්ලම අවුරුදු 1800ක් පරණයි කියලා තමයි කියන්නේ මේ නටමුන් දැන්ට තියෙන නටමුන් මේ ගල් කණු තියෙන ගල් කණු වල අවශේෂ මේ රෝමයේ ගැන කියවෙන කතාව මේ රෝමයේ කියන නම ආවේ කොහොමද කියන කතාව කියවෙන්නේ ක්‍රිස්තු පූර්ව 700 ගණන් වල ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 800 වසරේදී එතකොට ඒ කතාවේ එන විදිහට නිවුණු දෙන්නෙක් ඉඳලා තියෙනවා සාමාන්‍යයෙන් මම මේ ගොඩක් කෙටියෙන් කියන්නේ මොකද ඔයාලට මේ දීර්ඝ කතා අහන්න නේ මම මේක සුන්දරත්වයේ බලන්නේ වීඩියෝ එක බලන්නේ නේද ඉතින් ඒ කාලේ ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 700 ගණන් වල ඒ කියන්නේ දැනට අවුරුදු 2800කට කලින් හරිද ඒ නිතරම මම එහෙම කියන්නේ මොකද ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ අපේ කට්ටිය පටලවා ගන්න. ඒ නිසා දැන් අවුරුදු 2800කට කලින් ඉඳලා තියෙන මෙහි රෝමුලුස් සහ රේමුස් කියලා දෙන්නේ. මේ දෙන නිවුණු දෙන්නෙක් කියලා තමයි කියවෙන්නේ. දැන් මේ කතාව මිත්‍යා කතාවක් කියලා තමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ. නමුත් මේක යම් කිසි ඇතුළේ තියෙන අභ්‍යන්තරයේ දෙයක්. මොකද ඇත්තටම මේ කෙනෙක් මෙහි රජ වෙනවා. හරිද? ඒතර මේ මිත්‍යාවත් එකතු කරලා තියෙන මේකට. ඒ දෙන්න පොඩි කාලේ වෘක දෙනක්ගෙන් කිරිබීල තමයි ලොකු වුණා කියලා කියන්නේ. මේ වෘක දේනුවගේ කිරිබොන පින්තූරයේ බොහොම ප්‍රචලිතයි ලෝකෙම. මේ වෘක දේනුවගෙන් කිරිබීල හැදුණු මේ නිවුණු දෙන්නා ලොකු වුණාම මේගොල්ලෝ තරමක ප්‍රබලය වෙනවා. හරිද? එතකොට මේ නිවුණු දෙන්නා ප්‍රබලය වෙලා මේගොල්ලන්ට ඕන වෙනවා නගරයක් ගොඩනගන්න. ඒ කියන්නේ මේ කැපිටල් හිල් කියන මේ දැන් මම ඉන්නේ ඒරියා එකේ තියෙන මේ නගරේ වැඩි දියුණු කරලා ගොඩනගන්න මේගොල්ලන්ට ඕන වෙනවා. හරිද? එතකොට එහෙම ඕන වුණාම නමුත් මේ දෙන්න අතර දැන් එක එක අදහස් එක්කෙනෙක් කියන දේට අනිත් එක්කෙනා කැමති නැහැ අනිත් එක්කෙනා කියන දේට තව එක්කෙනෙක් කැමති නැහැ නිවුණු දෙන්න වුණාට මේ දෙන්න ටිකක් අරගන්න ඕම නෙමෙයි වෙන්න ඕන මෙමෙ නේ අයියේ මල්ලි කියලා මොන හරි ක්‍රමයක් ඇති නේද ඊට පස්සේ අන්තිමට මොකද වෙන්නේ මේ රෝමුලුස් කියන කෙනා අතරින් අතින් රේමුස් කියන අනිත් සහෝදරයා මිය යනවා මැරෙනවා හරිද එතකොට මෙන්න මේ මැරෙන දවස තමයි රෝමයේ කියන නගරය කියන්නේ රෝමයේ කියන නමින් මේ නගරේ බිහි වුණු දවස විදිහට ඒගොල්ලෝ සඳහන් කරන්නේ හරියටම දිනේ කියනවා නම් ක්‍රිස්තු පූර්ව 753 අප්‍රේල් මාසේ 21 වෙනිදා තමයි රෝමයේ බිහි වෙන්නේ. ඒ කියන්නේ රොමුලුස් අතින් රේමුස් මියන්නේ ඒ දවසේ. ඒ එදා දවසේ රේමුස් මරුණාට පස්සේ රොමුලුස් තමන්ගේ හිතුමතේට තමන්ගේ සිතැඟි පරිදි රෝම නගරේ බිහි කරනවා. ඉතින් ඒ නිසා තමයි මේකට රෝමය කියලා නම හැදිලා තියෙන්නේ මේ රෝමුලුස් කියන කෙනාගේ නමින්. හරිද? ඒ කියන්නේ දැන් උතන තව කතාවක් තියෙනවා පිටිපස්සේ. ඒ කියන්නේ මේ හැම ලෝකෙ ඉස්සෙ එකක්ම බිහි වෙලා තියෙන එකෙක් මරාගෙන අනිත් එක ජය වෙලා නේද? එකෙක් මරාගෙන අනිත් එක රජ වෙලා තමයි මේ ක්‍රමයේ බිහි වෙලා තියෙන්නේ. මේ හැම තැනම ඉස්සර කාලේ ඉඳලා වෙලා තියෙන්නේ ඒක. දැන් අපේ ලංකාවේ බැලුවත් එහෙම ඒක රජුරු කෙනෙක් තව රජුරු කෙනෙක් කමන තාත්තා මරලා පුතා රජ වෙනවා පුතා තව එකේ රජ වෙනවා. ඔය මරාගෙන මැරිලි තමයි ඒ කාලේ ඉඳලා තියලා තියෙන්නේ. ඒක පට්ට කේස් එකක් බලන් යද්දි. ඉතින් රෝමයේ බිහි වෙලා තින්නේ තමන්ගේ එක්කුසේ උපන් නියුන් සහෝදරය මරලා තමයි රෝමුලුස් රෝමයේ බිහි කළා තියෙන්නේ. දුකයි එමුණාට ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ මේ පොළොව බලන්න මේ පොළොවේ තාමත් මේ අපිට ඇවිදගෙන යන්න පුළුවන් ඒ ගල් තියෙනවා ඒ ගල් උඩින් යන්න පුළුවන් මේ මහා පැරණිම පැරණි මාබල් මේ තියෙන්නේ අවුරුදු දහස් ගණනක් පැරණි මාබල් සිසර්ගේ මාලිගාවේ සෙල්ලන්නේ හරිම සුන්දරයි ඉතින් ලෝකේ සංචාරය කරනකොට මේ වගේ තැන්වල ආහම හිතර දැනෙන හැඟීම කියන්න වචන නැහැනේ ඇත්තටම. ඒ තරම් සුන්දර හැඟීමක් දැනෙන්නේ. ඉතින් මේ මාලිගාවේ අවශේෂ අතරේ ඇවිදගෙන යන අතරේ මම මේ වාඩි වෙන තැනක් හොයන ටිකක් මට හරි මහන්සි ඇවිදලා. ඉතින් ඇවිදලා ගොඩාක් මහන්සි නිසා කොතන හරි පොඩ්ඩක් වාඩි වෙලා ඔයාලට මේ ඉතිරි ටික කියන්න නැත්තම් කියලා හිතුණා. බෑ මේ වෙලාවේ වාඩි වෙන්න බෑනේ නේද? මෙන්න මෙතන වාඩි වෙන්න පුළුවන් මේ තියෙන තැනක් ඉතින් මෙතන පොඩ්ඩක් වාඩි වුණා නම් හොඳයි කියලා හරි අමාරු නැත්නම් ඇත්තටම අමාරු ගොඩක් අමාරු ඒකත් හොඳයි
Mi Julius Caesar kena putgalaya, loke palaweni Caesar set coming, loke te behaveni Kristu purwa ikasiye Juli maase dolos senida. Dan mata ketiga agan mi dina hari gada gatun. Itu kote wad hita agan puluang Juli maase dolos senida dawasakata mai Caesar kramaye upute. Itu ngi itu kote ikat tetanu samaran nuna wedak nih deh itu ngi kote. Mata evidel evidel amhan senisa. Mang kalpana kara, yang mana kan natabun galak pudu wadi bela, wadah ini Julius Caesar ki katau kia natram kakul ridena wa, ini dalam. Dan mungkin juga Julius Caesar upadin ni Kristu Purwa siye Juli dolosni tak kia lah. Hari deh Julius Caesar ki amma ge nama Aurelia. Aurelia kia na amma tamai me Caesar upadin ni Caesar upadin aku dekian me Caesar set. Kamu kerela Caesar beli itu kan nggak utar. Aurelia ke wajah sa urdu wisai. Namun Julius Julius kele kayaknya palavini daruan ini. Even kotat Aurelia ata tawa dula dini kipudilah hitiya. Karena urdu wisai nggak utar Aurelia ata dula dini kipudilah hitiya. Ita kaling. Itu kotat tunggu ini daruah thamai me puta. Caesar ke tata ke nama Gaio. Gaio ata urdu Gaio Aurelia ata wada urdu wisak kedumal. Ikan Caesar upadina kota gayo ta urdu hataliat Aurelia ta urdu isai. Itu tunggu ini daruwa. Caesar upadina kota ovidi heta satkamaking gatamnya alawa. Namut me Paula even kota ita prabala Paula kme Rome hita. Itu ini prabala Paula ke putrayani saatamai me ata me Caesar ovidi heta me jana priyone pasidduni. Di me diga khata awa mang cerdura nugi hilla. Kian nang walat me Caesar ge tiena wedekat kama loke mukadde kene ka damma ma kiyuwane ara avurudu 10000 kindala me damma me inna me capital hill pradeshe arambha vecha roma nagare israhata ava kiyala namuth me Caesar ge palanedi Caesar meke rajya nayakaya eken palakaya unata passe Caesar meka adhirajya kirime kramavedaya patanga Adiraja kerata Caesar kianni loke hitapu itam dadi atnya daikik kuham tiirin nattang kianna, ekianni ekadipatiye. Hari deh, turu ekadipatiye wasen tamai Caesar me kegunagwe Roma adiraja gunagan patanggatte. Roma adiraja kena mampudak kianna me Caesar kena kieli berbela. Namun Caesar jiwatune aurdu panas pahai. Aurdu panas pahai edi wal halati Brutus kielakine kianna. Brutus kena putgalaya atulu, hatta denege kandaya mak kising Caesar marana. Caesar marana nikan nevi kapuntu ala Caesar ge angge visi tunak tibuna kela kiano. Me kapuntu ala tiune Brutus atulu kandaya ma Caesar kita kaduling kapi manisa, kaduling ulpihivaling kapi manisa Caesar, Caesar ge sarire kapuntu ala visi hat visi tunak kekkal Caesar maranet patte nama Kristu puru hatalis hatare martu maase pahalus senida. E maranet patte ni metane wenatana kame Rome wenatana kame. Eki ane me Caesar ge palna kale tibuna parlimentu nattang yala ge resim shala avi tamai me marne sidde veni. E resim shala avi di sidde veni mukadde. Metana hitia me Brutus atulu kandaema hata dene ki kandaema e kale hitapu senetoru. Senator itu Itali dan tetapi ini senator sabawa. Senator itu tamai hiti ya. Senator itu kelihatan dengan kalau pinta, kami turut kelihatan loko parlimen tuh Caesar rajanaya kya ya tetapi ini kami turut kita tamai ini hatta dina. Hari itu rajanaya kya ya tetapi hiti ya kami turut menteri baru ya senator sabikian pilih tamai ini hatta dina. Itu kan ini hatta dina ini tamangi rajanaya kya umaran ini. Ini umaran ini Caesar ge Dadi ekadipati adahas nisa. Dan me kisi makine ke dewal wate ya ikangan novi. Ya ke tanimate item wedakaran ya manisa. Dan me senit perun ta kalakire nama. Kis teru makna me ate ke me pahane ngi hila me at one man show ekat me agen. Yan me aton dewal me akaran. Iting api mukuta dekat ke. Nede.
ඒ වගේ තර්කයක් තමයි එන්නේ මේක දිග කතාවක් මම චූටියට කියන්නේ එතකොට එහෙම වාද විවාද දිගටම ඇති වෙලා මේ පළවෙනි දවසේ නෙවෙයි ආ දිගටම සෙනෙට් සභාවේ වාද විවාද ඇති වෙන්නේ නැති අවසානයේදී මේ සෙනෙට් සභේ කියන්ට මල පැනලා අපේ භාෂාවෙන් කියනවා තද වෙලා මේ කට්ටිය එකතු වෙලා කඩු වලින් කපලා කොටලා සීසරව මරනවා මේක හොඳ නිදසුණක් ඕනට වඩා සෙල්ලම් නටන ඒකාධිපති නැත්තම් තමන්ගේ මතේම විතරයි කියලා හිතන ඕනම නායකයෙකුට අද කාලේ වුණත් මෙහෙම වෙන්න පුළුවන් මං හිතනවා ඒ සෙනෙට් සභිකයන්ට තිබිච්ච කොන්ද අද කාලෙත් මේ ඕනරා ඩිංගා නටන රටවල් විනාශ කරන රටවල් අගාධයට දාලා තමන්ගේ ගැනම විතරක් හිතන කට්ටියට ඇත්තටම හොඳ මට්ටුවක් මේ ජූලියස් සීසර්ව මරා දමපු බ්‍රූටස් ඇතුළු කණ්ඩායමේ කතන්දරේ ඉතින් ඇත්තටම ඒ ගුලන්ගේ කොන්ද තිබුණා එහෙම කරලා නමුත් ඒගොල්ලෝ අධිරාජ්‍යයේ වැට්ටුවේ නැහැ. ඉතින් තමයි රෝම අධිරාජ්‍යයේ නියම නැග්ම පටන් ගන්න. ඒ කියන්නේ ජූලියස් සීසර්ගේ ඒකාධිපත්‍යය ඉවර කරලා තමයි රෝම අධිරාජ්‍යය නැගීම පටන් ගන්න. එතකොට මේ රෝම අධිරාජ්‍යය කියන එක සෙල්ලම් අධිරාජ්‍යයක් නෙවෙයි. ඉතින් මේ සීසර්ගේ කතන්දරේ අපිට ගන්න වැදගත් දෙයක් තියෙනවා. ඒ කියන්නේ කොච්චර ඒකාධිපතියෙක් වුණත් තමන්ගේ යටතේ ඉන්න පිරිස් කොච්චර යටපත් කරන් හිටියත් තමන්ගේ වන් මෑන් ෂෝ එක ගෙනිච්චත් ඒ අයටත් යම් දවසකදී එනවා මේක තවදුරටත් කරන්න දෙන්න බෑ කියලා. ඒක තමයි සීසර් තුනේ සීසර් කියලා කියන්නේ ඇත්තටම කියනනම් ඉතින් මහා ප්‍රබල පාලකෙක්. මේ සාමාන්‍ය මේ අපේ මේ රටවල අපේ මේ අවශේෂ සාමාන්‍ය මේ අපේ දැන් කාලේ ඉන්න පාලකයෝ වගේ නෙවෙයි ඉතාම ලෝකයේම මුළු යුරෝපයේම හොල්ලගෙන හිටපු ප්‍රබල අධිරාජ්‍ය. නමුත් මේ ප්‍රබල අධිරාජ්‍යයට වුණත් තමන්ගේ අයව පාලනය කිරීමේ යම්කිසි සීමාවක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි නීතියක් තියෙනවනේ. එතකොට සීසර් ඒ කාලේ තිබිච්ච නීති රීති වලට ඒ කාලේ ඒගොල්ලෝ වීම අදාගත්ත නීති රීති වලට පටහැනිව ක්‍රියා කිරීම නිසා තමයි බ්‍රූටස් ඇතුළු කණ්ඩායම ඒ කියන්නේ සෙනෙට් සභාවේ කණ්ඩායම සීසර්ව මරලා දාන්නේ. ඉතින් මේකෙන් අපිට ගන්න තියෙන වැදගත්ම දේ තමයි ඕනම පාලකෙක්ට මේ දේ වෙන්න පුළුවන් කියන එක. දැන් අපි එහෙම දන්න ඉතිහාසයේ අපේ තියෙනවා මම හිතන්නේ රුසියාවේ සාර් පවුල මේ විදිහට මරලා දැම්මා ඊට පස්සේ ඒ වගේ සමූහ විදිහට පවුල් පිටින්ම ඝාතනය වෙන තැන් තියෙනවා ඉතිහාසයේ. ඉතින් ඒ වගේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවනේ. ඉවසීමේ සීමාව පැනනට පස්සේ මිනිස්සු ආයුධ අතට ගන්නවා. මිනිස්සු ඒ කොච්චර ප්‍රබල පාලකෙක්ටත් ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ දෙයක් මේ සීසර්ගෙන් අපිට ගන්න තියෙනදී මතක තියාගන්න ඕනම කෙනෙක්ගේ බලයේ කෑදරකමේ සීමාවක් එනවා. කොච්චර තමන්ට හිතවත් වෙලා කොච්චර තමන්ගේ ළඟින් හිටියත් ඒ ළඟින් ඉන්න අයටම යම් දවසක මල පැනලා මහා විනාශ සිද්ධ වෙන්න පුළුවන්. ඒවා අද කාලෙත් ඉන්න හැමෝටම හොඳ පාඩම් මේ ජූලියස් සීසර්ගේ කතාවෙන්. එතකොට අපි දැන් කල්පනා කරමු සීසර්ගේ කතාවෙන් අපිට ගන්න තියෙන ඊළඟ දේ තමයි මේ සීසර්ගෙන් පස්සේ රෝම අධිරාජ්‍ය ඉතා ශීඝ්‍ර නැගීමකට පටන් ගත්තා. මොකද මෙයාගේ ඒකාධිපතිත්වය නැති වුණා. ඊට පස්සේ ඒකාධිපතිත්වය ඉවර වෙලා මෙයා පටන් ගත්තා මේ ඉතිරි වෙච්ච අය පටන් ගත්තා රෝම අධිරාජ්‍ය ගොඩනගන්න. රෝම අධිරාජ්‍ය කියලා කියන්නේ ලෝකයේ මෙතෙක් බිහි වෙච්ච සියලුම අධිරාජ්‍ය අතරින් ඉතාම ප්‍රබලම විශාලතම අධිරාජ්‍යය. කියන්නේ වලහලිත රෝම අධිරාජ්‍ය කියන්නේ යම් පුංචි දේවල් ටිකක් කියන රෝම අධිරාජ්‍ය කියන දේ කොච්චර විශාලද කියනවා නම් රෝම අධිරාජ්‍යයේ වර්ග කිලෝමීටර් මිලියන 6ක් මාරක් විශාලයි. වර්ග කිලෝමීටර් මිලියන 6ක් මාරක්. උදාහරණයක් කියනවා නම් රෝමයෙන් පටන් ගත්තට පස්සේ මේ දැන් මම ඉන්නේ රෝමය. මෙතන තමයි මූලස්ථානය. රෝමයේ මේ කැපිටල් හිල් එකෙන් පටන් ගත්තට පස්සේ මේක විහිදුනා නැගෙනහිර පැත්තේ අවසානයේ කෙළවර තිබුණේ කුවේට් රටේ. අද කුවේට් කියලා ලෝක සිතීම කරගෙන බලන්නකෝ මේක කුවේට් දක්වා විහිදුනා. කුවේට් වල මුහුදු තීරයේ නැත්නම් කුවේට් වල තියෙන ඔය ගල්ෆ් මුහුදු තීරයේ දක්වාම රෝම අධිරාජ්‍යයේ නැගෙනහිර පැත්තට විහිදුනා. එතකොට පහළ පැත්තට විහිදුනා ඊජිප්තුවේ පහළ කොටස වෙනකම්. ඔය දැන් ඔය ඊජිප්තුවේ කියන රටේ පහළ කොටසට වෙනකම් විහිදුනා. ඊට පස්සේ උතුරෙන් විහිදුනා මුළු යුරෝපෙම එංගලන්තයේ උඩ වේල්ස් කියන කොටස අර
ඉංගලන්තයේ යටකොටස දැනට රෝම අධිරාජ්‍ය යටතේ තිබුණේ. ඒක බටහිර පැත්තෙන් පෘතුගාලය දක්වාම රෝම අධිරාජ්‍යය විහිදුණා. ඉතින් ඇත්තම කියනවා නම් රෝම අධිරාජ්‍යය තමයි ලෝකයේ තිබිච්ච විශාලම අධිරාජ්‍යය. දැන් එතකොට යනුව ගත්තාම ඔය ජේසුස් වහන්සේ උපදින්නේ ඊශ්‍රායලයේ කියන රටේ වර්තමාන ඊශ්‍රායලයේ ජෙරුසලම කියනවා. ඒතකොට මේ ජෙරුසලම කියන ප්‍රදේශයත් ඒ කාලේ යටත් වෙලා තිබුණේ රෝම අධිරාජ්‍යයට. ඒ රෝම අධිරාජ්‍යය හා සම්බන්ධ කතාවක් තමයි ජේසුස් වහන්සේගේ උපත සම්බන්ධයෙන් නැත්නම් ජේසුස් වහන්සේගේ කතාව පිටපස්සේ තියෙන්නේ මේ රෝම අධිරාජ්‍යයේම කොටසක්. ඒකෙදි මම පොඩි දෙයක් මතක් කරන්නම්. ජේසුස් වහන්සේගේ කතාවේදී හුඟක් අය මේ යුදෙව්වන්ට එරෙහිව කතා කරනවා. යුදෙව්වන්ට එරෙහිව කතා කරන යුදෙව්ව තමයි ජේසුස් වහන්සේව මරා දැම්මේ ඒව කරේ කියලා. එතකොට හුඟක් අය කියන මේ හිට්ලර් යුදෙව්වන්ට විරුද්ධුනේ යුදෙව්ව ජේසුස් වහන්සේ මරා දැම්ම නිසා ඒ නිසා කියලා එහෙම මතයක් තියෙනවා. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. ඒ ක්‍රේ රෝම අධිරාජ්‍යයේ අනපිළිපැදීම. එන මේ රෝම අධිරාජ්‍යයේ විසින් තමයි ජේසුස් වහන්සේ මරලා දැම්මේ. ඒ කියන්නේ රෝම අධිරාජ්‍යයට විරුද්ධව ජේසුස් වහන්සේ මැරුවා නෙවෙයි. ඒ ජේසුතුමා මැරුවේ රෝම අධිරාජ්‍යයේ අනසක. මොකද යුදෙව්ව කියලා කියන්නේ කාලේ ඊශ්‍රායලයේ පාලකයෝ රෝම අධිරාජ්‍යයේ යටත් පාලකයෝ. රෝම අධිරාජ්‍යයේ නීතිය තමයි ක්‍රියාත්මක කරේ. මොකද ජේසු සටන් කරේ රෝම අධිරාජ්‍යයට විරුද්ධව මිසක් ඒ ඊශ්‍රායලයේ කාලේ හිටිය පාලකයන්ට විරුද්ධව නෙවෙයි. සමස්ත රෝම අධිරාජ්‍යයේ තිබිච්ච බරපතල ඒකාධිකාරියට බරපතල පීඩනයට විරුද්ධව තමයි ජේසු හුදකලා සටනක් ගෙනිච්චේ. ඒ නිසා තමයි ජේසු මරලා දැම්මේ. ඉතින් මේක මේ අතීතයේ මුගක් මේ ආගම් හා සම්බන්ධ වෙලාවල් වල ඒගොල්ලෝ ආගමික අරමුණු සඳහා මුගක් ඒවා අතීතයේ කතා වෙනස් කරනවා. ඉතින් ඒකයි මම පොඩ්ඩක් මේක මතක් කරේ. මොකද අපේ කවුරුත් මාතික තරහ වෙන්න එපා. ඒ කියන්නේ අතීතයේ ඇත්ත අතීතයේ එකක් අපි ආගමික වශයෙන් අපි හදාගන්න හදලා පෙන්වන අතීතයේ තව එකක්. ඉතින් ඇත්ත අතීතයේ ඇත්තටම රෝම අධිරාජ්‍යය තමයි ජේසු මරලා දැම්මේ. නමුත් රෝම අධිරාජ්‍යය විසින්ම තමයි ජේසුගේ නම පාවිච්චි කළා ආගමක් ව්‍යාප්ත කරන පටන් ගත්ත එක වෙනම කතාවක්. අපි ඒක කතා නොකර ඉඳිමු. ඉතින් එහෙමනම් තව ඉස්සරහට යන් අපි රෝමේ ලස්සන තැන් බලන්න. දැන් ගොඩක් වෙලා මම වාඩි වෙලා මේ වලට කතාව කිව්වා. දැන් අපි තව ටිකක් ඇවිදලා බලමු රෝමේ. දැන් මගේ කොලෝසියම් එක බලන්න වෙලාවත් මට හරි. දැන් මට පුළුවන් කොලෝසියම් බලන්න යන්න.